ඔබ කැමති උදාහරණ මොකද තේරුම් ගන්න? අසුචි. ඇයි? ඕක විතරයි ඔබගේ ජීවිතේට සහනයක් විදිහට තිබ්බ එළියට දැම්මහම. අනිත් ඒ ඔක්කොම එළියට ගියාම එනකම් බලන් හිටියා. මේක විතරයි එළියට ගියාම මොනවා වුණත් කවන්නෑ කියලා අතහැරලා දැම්මේ. ඔව්ද නැද්ද? මුත්‍රමල මුත්‍ර වමනේ ඔය ඔක්කොම මේකට අයිති. සරව අසුචි කියලා කිව්වේ අසුචි කියන්නේ දැක්මට ප්‍රිය නැති. දැක්මට හෝ ඇස්මට හෝ ගන්ධයට හෝ ප්‍රිය නැහැ. අසුචි. හරි. හොඳට බලන්න අසුචි කතාවක් මම කියන්නම්. මේෙන් තමයි ඔබට මේ හොඳට තේරෙන්නේ. ත්‍රිගදනි. යාළුවෙක් ඔබට කතා කරනවා. කතා කළා ඔබට රහසේ දුරකථන සංවාදයක්. කවුරු ළඟ ඉන්නවද? නැහැ. මම ඔබට පොඩි රහසක් කියනවා. කාටවත් කියන්න එපා. මං කම්පැනි එකක් එක ඩීල් එකක් ගහලා තියෙන්නේ. ඒගොල්ලෝ බේජ් ජාතියක් හදනවා. ඒගොල්ලෝ බේජ් ජාතියක් හදනවා. ඒ බේජ් ජාතියට ඕනේ බේලපු අසුචි. උඹ කාටවත් කියන්න එපා. උඹ එකතු කරපන් කිලෝ එකක් 10,000කට මං ගන්නෝ මෙන්. මාත් පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන දෙනවා. මේක මායුඹයි විතරයි දන්නේ. මෙච්චර කාලයක් අසූචි වලට ඔබ දාලා තිබෙ මොකක්ද? හිස්සුව, බොල්ලුව, අසාරුව, හරනත්ත. මේ ෆෝන් කෝල් එකෙන් පස්සේ මොකද උනේ? හිස්, බොල්, අසාර, හරනැති තියනවද? නෑ. දැන් බොහොම වටින දෙයක් බවට පත් වුණා. දැන් ඔබගේ පෙළීම පටන් ගත්තා. දැන් ඔබ ඒව එකතු කරන ව්‍යාපාරය පටන් ගත්තා. දැන් පින්වතුනි ඔබ ඒකට යම් මුදලක් වියදම් කරලා ඒකට තව මිනිසු දෙතුන් දෙනෙක් කුලියට අරගෙන සත්තුන්ගෙන් බේරගන්න ඒ ඔක්කොම පරිස්සම් කරලා ගිනිමැල ගහගෙන සත්තුන්ගෙන් බේරගන්න බලන් ඉන්නවා. ඇයි? කැලේ ඉන්න ඌරෝ එහෙම එන්න පුළුවන්. කබරයි එහෙම ඇවිදලා ඇදගෙන යන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි මේ වේදන වේදනේව ඒ ගෝණි වල දාලා ඒව උඩ තියනවා. ඇයි? වේයෝ ගහන්න පුළුවන්. හොරු හතරෝ එන්න පුළුවන්. ඒක නිසා සිකියුරිටි එකිනුත් 3-4 දෙනෙක් වටේට තියලා ඔබ පින්වතුනි දිගින් දිගට මේ ව්‍යාපාරයේ දියුණු කරන වැඩපිළිවෙලක ඉන්නවා. තව බ්‍රාන්චස් දෙක තුනක් අරින්න කල්පනාව. තව තව රටෙන් වල ගම් වල ඔය අරින්න කල්පනාවෙ ඉන්නකොට පින්වතුනි දැන් ඒ අතරතුර වැස්සක් එහෙම ආවොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉක්මනට අර වේලෙන්න දාපුවා ඔක්කොම එකතු කරලා එකතු කරලා එකතු කරලා ගොඩද ගන්න. මතක නැද්ද වී වේලුව? ඒවලුනේ. මේ අපේ අම්මලා තාත්තලෙන් වී වේලුව. ඔබත් එහෙම කරන්නේද නේ? වී ටික දැම්මා. වැස්සක් එනවනම් ආයි ඉහිලා කුලලා ආයි ගෙට ගන්නවා. ආයි යන්තම් පායගෙන එන්න ආයි දානවා. ඔහොම ඔහොම පින්වතුනි මේ අසූචි ওই විදිහට කළා. කළා වේදලා පින්වතුනි ගෝණි ගහලා ට්‍රැක්ටරයක් පටවන්න ළඟයි. ගත්ත යාළුවට කෝල් එකක්. ගත්තේ යාළුවගේ අම්මා. ආ නැන්දේ නිමල් ඉන්නවද? පුතේ පොඩි ප්‍රශ්නයක් වුණානේ පුතේ. පුතා දන්නේ නැතුව ඇති. නිමල්ට පිස්සු ඇදලා ඉස්පිරිතාලේ අරන් ගියානේ පුතේ. දැන් පිස්සන් කොටුවේ ඉන්නේ. කවද්ද ඇන්ටි පිස්සු ඇදුනේ? දැන් මාස 4කට විතර කලින් පුතේ. දැන් ඔබට කෝල් එක දීලා මාස 2යි. සිංහතුනි. දැන් තත්ත්වේ කොහොමද අර වේලපුවේ? නෑ ඔබ මට කියන්න. ඔබ උත්තර දෙන්න ඕනේ. ඔබට හිනා ගියට කමන්නේ මට උත්තර දෙන්න. දැන් තත්ත්වේ මොකද්ද වේලපුවේ? හිස්සුවක්, බොල්ලුවක්, අසාරුවක්, හර නැත්තා. අර ෆෝන් කෝල් එක එන්න කලින් හිස්සුවක්, බොල්ලුවක්, අසාරුවක්, හර නැත්තා. පින්විතර ඔබ දුක් විඳපු ටික අට්ටි ඇති. හර ඇති. ටිකොච්චති. මම ඒකයි පින්විතර කියන්නේ තථාගතයන් වහන්සේගේ ගල් පිළිම ලෙව කෑවත් මදි අපි. මේ මුලාවෙන් බේර ගන්නවා කියන්නේ අපිව. ඒක හිතන්න පුළුවන් මුලාවක් නෙමෙයි පින්වතුනි සාමාන්‍ය මිනිසෙකුට. ඉතින් බලන්න වෙච්ච දේ මේ උදාහරණයෙන් හොඳට බලන්න පින්වතුනි. අර මිනිසයා මාස 2ක් 30 කරපු වැඩ ඔක්කොම වතුරේ. ඇයි? මොනව උදෙසාද කළේ? හිස්සුවක්, බොල්ලුවක්, අසාරුවක්, හර නැත්තක් උදෙසා කළේ. ෆෝන් කෝල් එකෙන් පස්සේ තිබුණේවත් මොනවද ඇත්තටම? හිස්සුවක්, බොල්ලුවක්, අසාරුවක් හර නැත්තම් මොකද එයා මුලාවටපත් වුණා විතරයි. අරව වෙනස්ුන්නේ නැහැ. ඒ අසුචිම තමයි ඊට පස්සේ. මුලාවටපත් වෙලා හිටපු කාලය තුල
එයාට හම්බුනේ මොනව විතරද? දුක වෙහස මහන්සිය විතරයි. මුලාවෙන් නිදහස් වෙනකොට තියෙන්නේ හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් කර නැත්තම්. මුලා වෙන්න කලින් තිබෙත් මොනවද? හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් කර නැත්තම්. මුලා වෙලා ඉන්න වෙලාවෙත් ඇත්තටම තිබෙනම් හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් කර නැත්තම් විතරයි පින්වතනි. නිකං අපරාදේ මුලාවනේ. ඒ මුලාව නිසා පුදුම දුක් කන්දරාවක් වින්දා. ඒවා කැඩේද බිනේද නැහෙද වෙනසේද හොරු ගනේද සත්තුකයිද? ගිනිවල ගහගෙන රැක්කේ පින්වතනි. වෙලාවට වේල ගන්න බැරි වුණොත් එහෙම කියන ෆෑෂ් ලයිට් ගහ ගහ වේලුවේ. ඔබට මොකද සිංහදෙනි හිතෙන්නේ ජීවිතේ ගැන? ඕක තමයි සිංහදෙනි ඔබ හැම කෙනාගේම ජීවිතේ. මම දන්නවා සිංහදෙනි අද ඔබ ඔය ගොඩක් දේවල් රකින්න හදන්නේ. දැන් ඔබට තේරෙනවද සිංහදෙනි ඇයි ඔබ ඒවා රකින්නේ කියලා? මහා හරවත් හින්දාද? නෑ සිංහදෙනි. ඔබ ඔය රකින්න හැම එකක්ම හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තක්. නමුත් ඒක හරි ආස්වාදයි සැපයි සාරයි කියන ගත්ත නිසා දැන් ඔබට ඒව රකින්න වෙලා තියෙනවා. මම මේ ඔබට හිතන්න කාලය දෙන්නේ සිංහදෙනි. හොඳට හිතලා බලන්න. දාගන්න සිංහදෙනි. හොඳට මනසිකාර කරලා බලන්න. බලන්න ඔබට වෙච්ච දේ මොන අපරාධයක්ද කියලා. වනේ වන හතුරෙකුටවත් මේ වගේ දෙයක් වෙන්න හොඳයිද? ඒකයි සිංහදෙනි මේ පිස්සු මිනිස්සු දිවෙලෝක යන කතා කරද්දී මගේ ඇඟ හිරිවැල්ලා යන්නේ. දිවි ලෝකයක තියෙන තරහද නෙමෙයි තියෙන්නේ. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ යත් ඇවිල්ලා මහ උදව්වක් කරනවා. මේ අමනුෂ්‍ය කොටස වලින් මේව ආරක්ෂා කරලා දෙන කොහොමද මග වන්න ආවුඳුරුන් මේ කරගන්න ඔබට කරගන්න. එහෙනම් මම කියන්නේ මේ කොහොම මොකද්ද මේ කලේ මෙච්චර කරලා. ඉතින් දැන් ඔබ ඔබේ කාර් එකට කැමති. හරි හරි අපි දන්නවා. ඔය කාර් එක සේල් එකකින් නේද ගත්තේ? අපි දමක බ්‍රෑන්ඩ් නිව් එකක් නෙමෙයි කියලා සේල් එකකින් ගත්තා කියලා. ඔය සේල් එකට කාර් එක ගෙනත් දැන් මේ කවුද? තව මහත්තයෙක්. එයා ඔක ගෙනත් දානකොට එයාට ඒක ගැන දිව ස්වභාවය මොකද්ද? හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තා. මේ වැඩකනේ නේ මේක දැන් හරියට කරදර දෙනවා මේක හරියන්නේ. එහෙම කියලා පින්වතුනි මේක ගහලා අතෑරියා. ඔබ යනවා සේල් එකක් ගන්න දැන් කාර් එකක් හොයන්න. ඔබේ සේල් එකට ගියා ඒකත් දැක්ක කාර් එක. ආවා. පහක්. උදා වෙලා බෑ වෙලා ගියා. ඔබට ඒක ඇත්තට ප්‍රශ්නයක් වුණ නෑ. ඔබ බලාගෙන ආවා. ඇවිල්ලා සේල් එකේ අයිතිකාරයෙන් අහනවා කොහොමද මේ වාහන හොඳ වාහනයක් තියෙනවද? ඊට පස්සේ කියනවා නියම වාහනයක් තියෙනවා. එක ඕන කෙනයි මෙච්චර කල්. එයත් ලේඩි කෙනෙක්. ලේඩි ડોක්ටර් කෙනෙක්. දෙනවා වටන කම සිංහලෙන්. ඒ මිනිහෙක් පැද්ද නම් එහෙම ඕක එහෙට මෙහෙට තල්ලා දාලා කියලා හිතෙන්නේ. ඉන්න ඕන කෙනෙන්නේ පැදලා තියෙන්නේ. හා. තවත් ලොකු වටන කමක් ආවා. මයිලේජ් එකත් ගොඩක් අඩුයි. ඇයි? මීටර වෙනස් කළා. ඒක කියන්නේ. ඒ ඔක්කොම කියලා පින්වතුනි දැන් ලොකු වටිනකමක් දෙලා කො මොකද්ද කාර් එක? අර අතන තියෙන අර රතු පාට එක කියලා පෙන්නනවා. පෙන්නපු ගමන් පින්වතුනි මොකද වෙන්නේ? පට 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 ගාලා ඔළුවේ පත් වෙනවා. පින්වතුනි දැන් ඒ වෙලාවට කලින් දැක්කේ මොකද්ද? හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තා. ඕක අතහැරලා දාලා ගියේ. හිස් නිසා බොල් නිසා අසාර නිසා හර නැති නිසා පරණ අයිතිකාරයා. මෙන්න ඔබ ගිහිල්ලා ඔය කාර් එකේ දොර අරින්නේ අත් දෙකෙන්. කාර් එකට නැගලා සීට් එහෙම ඉඹලා බලන්නේ. සුඛාන මේ මතක ගා වැඳලා අර සල්ලි ටික ගෙවලා ඔබ අරගෙන කෙලින්ම යන්නේ කතරගම. අර පරණ මිනිහාගේ වැසිකිලි වල උතුරලා ඒකේ අසූචියක් දෙත් ඒකේ. පස්සේ හේදුව ඒක වෙනම දෙයක්. ඔබ අර කරගෙන ගිහිල්ලා කතරගම දෙයියන්ට යතුර තියලා පූජාවට්ටියත් ඔක්කොම කළා දෙහිවල්ලක් අරගෙන ඉස්සර ආරෝධ දෙකට තියෙනවා. අරු අන්තිමට ආවේ බලු පෙටි දෙකක් උඩින්. ඔබ මොකක් උඩින් තියෙනවද? දෙහිගෙඩි දෙකක් තියලා ඒක උඩින් යනවා. තේරෙන්නේ එකම කාර් එක නේද? එයාට හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති වෙච්ච දේ පින්විතනේ. ඔබට සාර උනේ කොහොමද? ඒ සාරත්වය නිසා ඔබ කරන විගඩන් ටික බලන්න. කතරගම ගිහිල්ලා පූජා වට්ටි අරගෙන යතුරු තියලා ඒව දීලා ආයි අරගෙන ඈ ඊට පස්සේ දෙවල්ලක් අරගෙන ඒකත් කතරගම දෙයියන්ට දීලා ඒකත් ආශිර්වාදේ අරගෙන ඒකත් පිටිපස්සෙන් එල්ලලා
තවගේ දෙගෙඩි හතරක් අරගෙන රෝද හතරට තියලා හතරකම දෙයන්ට hina ඇති නේද වල්ලි අම්මට ගිහිල්ලා කියනවා ඇති නේද අදන හරකෙක් නෙමෙයි තඩි මී හරකෙක් ආවේ ඌ දන්නව නම් පරණ එක ඔක පාවිච්චි කරපු හැටි ඌ මෙහෙ අරන් එන්නේ නැහැ ඕක කියලා පින්වතුනි ඔබ කසාද බැඳින අය ඔබගේ දරුවන්ට කසාද බැඳින්න හොයලා දෙන්නේ තව කෙනෙක් හිස්සෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති කියලා අයින් කරපු එක එහෙම නැති අය හරි අඩුයි නමුත් ඔබ අර අහිංසක දරුවගේ ඔළුවේ හදනවා පින්වතුනි අර හිස්සෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති කුණු ගොඩ රත්තරන් විදිහට පේන්න අර මනස හදනවා ඒ තරම් අසත්පුරුෂකමක් මම දැකලා නැහැ පින්වතුනි ජීවිතේ පින්වතුනි අර කාර් එක දිහා බලන් ඉන්න දෙවියෝ කොහොම බලන් ඉන්නවද කියලා හිතන්න දෙවි කෙනෙක් අපි හිතමු බලන් ඉන්න කියලා දැක්කනේ පින්වතුනි ඉස්සෙල් එකත් රැකපු හැටි ඔක ඊට පස්සේ ඌට එපා වෙලා හිස් වෙච්ච දෙයක් කියද ඌට වැටෙනකොට ඌ ඒකේ ගොමස් ඇද්දානේ පින්වතුනි ඔහි දාලා තිබ්බ වහිනවා ළමේ ඔය කාර් එක දිරලා යන ඕනෝක විකුණලා දානවකෝ අම්මා එහෙමත් කිව්වා ඊට පස්සේ යාළුවගේ සේල් එකක් තියෙනවා කියලා මේ මේක විකුණලා මට කීයක් හරි දෙන්න ඔයත් කීයක් හරි තියාගන්න හොඳට පේන්ට් එකක් එහෙම ගහලා ගින්ද අම්මා සේල් එකේ අයිතිකාරයා අර හිස් වෙච්ච බොල් වෙච්ච හසාර වෙච්ච හර නැති දෙයට පණ දුන්නා ඔබ ඒකට අහු වුණා ඔබ ඒකත් අරගෙන කෙලීම කියපෙන් එතන කතරගම දෙවියෝ හැම වෙන්න දැන් ඔබ හිතන බලන්න වෙනනේ කතරගම දෙවියෝ ඔබ ගැන මොනවද හිතන්නේ කියලා අනේ මේ වගේ මී හරකෙක් කියලා බලන්නේ ඔක්කොම සෙල්ලම් ටික කළේ ඇත්තටම හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති දෙයකට නෙමෙයිද නමුත් දැන් ඔබට ඒක හිස් වෙච්ච අසාර වෙච්ච බොල් වෙච්ච දෙයක් නෙමෙයි ඒක නිසා ඔබ තාම ඒක රකින්නවා යම් දවසක් ඒ පින්වතුනි ඔක යන යන තැන කැඩෙනවා ස්ටාර්ට් කරන්න තල්ලු කරන්න ඕනේ ඔය ආදි වශයෙන් එනකොට දිරුන් දෙක තුනක් ඇවිදින්න තියෙනවා යට හරියෙන් දැන් මොකද කරන්නේ දැන් ඔබටත් ඒක හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති දෙයකගෙන ඉන්නේ ඔබත් මොකද කරන්නේ සේල් එකකට දානවා දොර වැහිවි පයින් එහෙම කනේ අනික එනවා වාහනයක් එහෙම නැද්ද කීයක විතරද මහත්ය බැලුවේ ලක්ෂ 5යි 6යි වගේ තියෙන ආ තියෙන හොඳ වාහනයක් තියෙන හොඳ දෙන්නයි පාවිච්චි කරලා තියෙන එකේ හරකෙක් අනික මී හරකෙක් ඔය විතර බලන්න ඒක කියන්නේ ඒක කියන්නේ ඒක වහනවා මේක දන්නේ ඇත්තටම කවුද කතරගම දෙයියෝ දැන් ඔබ ගිහිල්ලා මොකද කරන්නේ අරක ගන්නවා කොහෙද කෙලීම යන්නේ කතරගම දේවාලට යතුරු දෙනවා කතරගම දෙය බලනවා මේ යතුරු දන්නවනේ ඇයි හරක අරන් ආවෙත් මේක මී අරක අරන් ආවෙත් මේක දැන් ගොම්මි හරකෙක් තව එකක් අරන් ඇවිදින්න කමක් නැහැ හිතාංක උඹටත් ඔන්න බ්ලෙස් කරලා දුන්නා කියලා දුන්නා පින්වතනේ ඒ ගත් එකත් අර වාහනේ මක් කරනවද පන වගේ රකින්නවා පන වගේ හිස්සෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති දේ හිතාගත්තා ඔබගේ දරුවට කියන පුතේ කසාද බඳින කල වයස හරිනේ මට නම් ඕනේ යමේ ඉතින් මේ දරුවා දකින්න අපි ගෙදර පාර යනවා ගැල්ලා මේ කියලා දරුවා නිබ්බත් බලා ගන්නවා දැක්කා රූප වේදනා සංඥා සංකාර විඥාන ආවා දැක්කා නමුත් හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති දේ වෙලන්නේ ඊට පස්සේ වෙන්නේ දවසක් අම්මත් එක්ක යනකොට දැක්කා අම්මා මේ පොඩි ලොකු මේ කොල්ලගේ ඔළුවට දානවා පුතේ අර ඉන්නේ අපි බලපු එක්කෙනා පුතේ ශ්‍රී දේවි පාටයි පුතේ අර අම්මා මේ ලෝකේ තියෙන ලොකුම අසත්පුරුෂ වැඩේ කරනවා පින්වතුනි හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති දෙයකට පණ දෙනවා අර දරුවව සහ මුලින්ම ගිනි ගොඩකට ඇදලා ගන්න මේ හදන්නේ මෙච්චර වෙලා ඒ රූපයේ සම්බන්ධව ඒක හිතේ අරියතුන් වහන්සේ නමක් ඔගේ කිසිම දුකක් නැතුව අර අම්මා ඒ වෙලාවේ පින්වතුනි දේවල් කියලා 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 අර ටිකට පණ දුන්නා ඒ පණ දුන්න මොහොතේම පින්වතුනි ඒකව පෙළෙන්න පටන් ගත්තා දැන් එතනින් එහාට අර කියපු ටික ඔක්කොම ගිනි
මේ අහිංසක දරුවට උරුම වෙනවා. අර ඔක්කොම ගිනේ. ඇස් රකින්න ඕනේ, කන් රකින්න ඕනේ, ජීවිතේ රැක ගන්න ඕනේ, කෙස් ටික රැක ගන්න ඕනේ, ඒ රූපේ රැක ගන්න ඕනේ. ඒ ළමයාගේ කොණ්ඩේම හැලින්න આવොත් එහෙන මොකද කරන්නේ? හ්ම්? මොකද කරන්නේ? අනේ මේ මීහර කනේ මොකද උට කරන්නේ? ගෑණිවත් දාගෙන දැන් පලයන්කෝ ක්ලිනික් එක ගානේ. පස්සේ ආරංචි වෙනවා. ඒ ළමයා කලින් විවාහයක් වෙලා ඉඳලා ඩිවෝස් වෙච්ච කෙනෙක් කියලා. එයාව ඩිවෝස් කළේ මොකකින්දද? හිස්සුවක්, බොල්ලුවක්, අසාරුවක්, හරණැත්තක් කියලා ඌ ඒක අඳුනගෙන අතහැරලා දැම්මා. දැන් මේ ඒ හිස් වෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච හරණැති දේ මේ අම්මන්දි තමන්ගේ අහිංසක දරුවගේ ඔළුවට ඇතුල් කළා පන පොලා. ඇතුල් කරපු ගමන් ඒවට මහා පුදුම වටිනකමක් ආවා. එතනින් එහාට දැන් ඒව ආරක්ෂා කිරීමේ දැවැන්ත මෙහෙවර කේදෙනවා. ටික දවසක් යනකොට මේ දරුවටත් තේරෙනවා. මෙයා නම් දඩාවත යන කෙනෙක්. මෙයා මට හරියන්නේ නැහැ කියලා. අතාරිනවා. අතාරින්නේ මොනවා කියලාද? හිස්සෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච, හර නැති දේ කියලා. මෙවැදෙනි පටන් ගත්තෙත් එතනේ. අවසන් වුණෙත් එතනේ. නමුත් හිතන් හිටපු කාලේ අපරාධ නැද්ද? ඒ හිතන් හිටපු කාලේ කාපු ගිනි විඳපු දුක්. හිතන් හිටපු කාලේ. ඕක ඇත්තටම තියෙන එකක් නෙමෙයි. ඇත්තටම තියෙන ස්වභාවය තමයි හිස් වෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච, හර නැති දේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ හිස්සු, බොල්ලු, අසාරු, හර නැති දෙයක් වින්තනේ. අද ඔබට ඔය කාර් එකට වේවා, ගෙදරකට වේවා, දරුවෙකුට වේවා, ඉඩමකට කඩමකට වේවා, ෆිල්ම් එකකට වේවා, මොකකට හරි දෙයකට ඔබගේ හිත බැඳිලා තියෙනවා. ඔය බැඳිලා තියෙන්නේ හිස් වෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච, හර නැති දෙයකටමයි. නමුත් ඔබ හිතාගෙන ඉන්නවා ඒක හරි ආස්වාදයි කියලා. ඇයි? අසත්පුරුෂයා ඔබගේ ඔළුව කෑවා. ඔබගේ ඔළුවට ගිනි තිබ්බා. අර හිස් වෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච, හර නැති දෙය මහා සාර දෙයක් විදියට දෙන්නේ ඔබගේ ඔළුවේ තැම්පත් කළා. ඔළුව කියන්නේ හිතේ. අපි භාෂාවෙන් ඔළුව කියන්නේ හිතටනේ නේ. ඔළුවක් නැද්ද කියලා නේද? ඒක නැත්තම් මේ ඔළුවේද හිත තියෙන්නේ කියලා මම හිතන්න යන්න එපා. එයා සේවත් හිතාගනින්නේ නැත්තම් මට තේරෙන එකම එක දෙයයි හාමුදුරු කිව්ව ඔළුවේ හිත තියෙනවා කියලා. එච්චරයි මන් දන්නේ. එහෙම වුණොත් එහෙම කාට හරි ඒකයි. ඔබ හිතන බලන්න සිංහල. ඔබගේ ජීවිතේ ගිනිගත්තේ කවද ඉඳලාද කියලා.